ආයුබෝවන් දුෂානි ස්ටෑරි YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට ගොඩාක් රසවත් ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන ආවේ. ඒ තමයි මිනි පීසා. මේ පීසා ඔයගලන්ට හරිම ඉක්මනින් හිතුන ගමන් හදාගන්න පුළුවන්. පිටිමෝලිය අනලා ගොඩක් වෙලා පිපෙනකන් බලන් ඉන්න අවශ්‍යත් නැහැ. මේ වීඩියෝ එකේදී මම මේ පීසා ලිපේ හදාගන්න විදිය වගේම අවන් එකේ බේක් කරගන්න විදියත් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමු මේ රසම රස පීසා හදාගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. පීසා ඩෝ එක අනන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්ප එකමාරක්. ඒ වගේම මුදෝපු කිරි කෝප්පයක් අවශ්‍ය වෙනවා. මුදෝපු කිරි වෙනුවට ඔයාලට පුළුවන් ඕනෑම ප්ලේන් යෝගට් එකක්, එහෙමත් නැත්නම් ග්‍රීක් යෝගට් පාවිච්චි කරන්න. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි එකමාරයි, ලුණු තේ හැඳි භාගයයි. මේකට අවශ්‍ය රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් අරගන්න. අපි මුලින්ම පිටිමෝලිය අනාගමු. අපි ගත්ත පාන් පිටි වලට ලුණු ටිකත් බේකින් පවුඩර් ටිකත් එකතු කරගන්නවා. ඊළඟට හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න. මේ විදිහට හොඳින් කලවම් කරගෙන අපි ඒකට මුදෝපු කිරි කප් එක එකතු කරගන්නවා. නැවතත් හොඳින් මේ වගේ මිශ්‍ර කරගන්න. ඊළඟට අපි ස්පැචුලා එක ඉවත් කරලා අතින් මේ වගේ හොඳට පිටිමෝලිය අනා ගන්නවා. පිටි ටික හොඳට ගුලියක් වගේ එකතු වුණාම අපි මේක බෝල් එකෙන් ඉවත් කරගන්නවා. දැන් මේ වගේ ලෑල්ලක් උඩට පිටි ටිකක් ඉහාගෙන අපි මේ පිටිමෝලිය හොඳින් නීට් කරගන්නවා. ගොඩාක් වෙලා නීට් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 5ක් වගේ හොඳට මේ වගේ නීට් කරගන්න. අපි මේ ඩෝ එක අනන්න එකතු කරගත්ත යෝගට් එකේ දියාරු ගතිය වැඩි වුණොත් සමහර වෙලාවට මේ ඩෝ එකේ ඇලෙන ගතිය චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් පිටි ටිකක් උඩිනුත් ඉහාගෙන හොඳට මේ වගේ නීට් කරගන්න. දැන් අපි හරියටම ඩෝ එක විනාඩි 5ක් අනාගත්තා. ඊළඟට අපි මේක හොඳින් තෙල් ගාගත්ත බෝල් එකක් ඇතුලෙන් තියාගන්නවා. ඩෝ එක උඩිනුත් හොඳින් තෙල් ගාගෙන අපි මේක වහලා විනාඩි 10ක් හොඳින් පිපෙන්න තියාගන්න ඕනි. ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ඩෝ එක උඩින් ඇයි මේ තෙල් ගාගන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි තෙල් ගාගන්නේ නැතුව පිපෙන්න තියාගත්තොත් මේ ඩෝ එක ගොඩක් වේලෙනවා. ඒක නිසා තමයි අපි පිටිමෝලියක් පිපෙන්න තියාගද්දි සාමාන්‍යයෙන් උඩින් තෙල් ගාගන්නේ. මේ පිටිමෝලිය හොඳින් පිපෙනකන් ඔයාලට පුළුවන් පීසා එකට අවශ්‍ය එළවලු ටික සූදානම් කරගන්න. මං අත මේ පීසා එකට අරගෙන තියෙනවා සොසේජස්. සොසේජස් කරල් තුනක් හොඳින් බැද්දලා පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. ලූණු පාට තුනකින් බෙල් පෙප පොඩියට කපා ගත්තා. ඒ වගේම ඔලිව්ස් ටිකක්, අමු මිරිස් ටිකක් පොඩියට කපාගෙන තියෙනවා. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස්, තක්කාලි සෝස් කෝප්ප කාලක් අරගෙන තියෙනවා. මොසරෙල්ලා චීස් කෝප්පෙකුත් අරගෙන තියෙනවා. මෙන්න මේ දේවල් තමයි මම අද පීසා එකට දාගත්තේ. අපි දැන් බලමු පීසා එක හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ අපි පිපෙන්න තියාගත්ත ඩෝ එක විනාඩි 10කට පස්සේ. අපි දැන් පීසා එක හදාගමු. මේ වගේ ලෑල්ලක් උඩට හොඳින් පිටි ටිකක් දාගෙන අපි පිටිමෝලිය තියාගන්නවා. ඊළඟට උඩිනුත් හොඳින් පිටි ටිකක් ඉහාගෙන අපි මේක තුනී කරගමු. මේ විදිහට රෝලින් පින් එකක් ආධාරයෙන් අපි මේක හොඳින් තුනී කරගන්නවා. ඔයාලා සාමාන්‍ය තරමේ පීසා හදනවා නම් මේ පිටිමෝලියෙන් පීසා දෙකක් හදාගන්න පුළුවන්. මේ විදිහට තුනී කරගත්තී පීසා ඩෝ එකේ තෙත ගතිය වැඩි නම් ඔයාලට පුළුවන් උඩින් මේ වගේ පිටි ටිකක් එකතු කරගෙන නැවතත් හොඳින් රෝල් කරගන්න. මේ විදිහට පිටිමෝලිය හොඳින් තුනී කරගෙන අපි රවුම් හැඩයට පීසා ටික කපාගමු. මේ වගේ කට එකක් පාවිච්චි කරගෙන මම මේ විදිහට හොඳින් කපා ගන්නවා. ඔයාලට මේ වෙනුවට ලොකු ජායකක මූඩියක් උනත් යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි පිටිමෝලිය ඉතුරු වෙලා තියෙන අනිත් කොටස් ටික මේ වගේ ඉවත් කරගන්නවා. ඔයාලට පුළුවන් මේ ඉවත් කරගන්න පිටි ටිකත් නැවතත් රෝල් කරලා මේ වගේ රවුම් කපා ගන්න. මේ විදිහට කපාගත්ත පීසා රවුම් වල අපි අතින් මේ වගේ ඇඟිලි තුඩු වලින් තද කරලා ලස්සනට හැඩය හදා ගන්නවා. ඒ වගේම ඔයාලට පේනවැති මේ පීසා රවුම් ටික හොඳින් පිපිලක් තියෙනවා. අපි ගොඩක් වෙලා පිපෙන්න තියාගත්තේ නැතත් මේ ඩෝ එක හරිම ඉක්මනින් පිපෙන ඩෝ එකක්. ඊළඟට ගෑරෝපුවකින් අපි මෙන්න මේ විදිහට පීසා ඩෝ එකේ තියෙන වායු බබලු ටික ඉවත් කරගන්නවා.
මේ පිටිමෝලියෙන් මම මේ තරමේ පීසා රවුම් 9ක් කපා ගත්තා. දැන් අපි මේ වගේ pan එකක් ලිපේ තියාගෙන pan එකේ හොඳට මේ වගේ තෙල් ටිකක් ගා ගන්නවා. ඊළඟට අපි හදාගත්ත පීසා රවුම් ටික මේ වගේ pan එකකින් තියා ගන්නවා. ඊළඟට මේ පීසා බේස් එකේ යටපැත්ත ලාදු මුරු පාට වෙනකන් අපි හොඳින් උයා ගන්නවා. මේ වෙලාවෙදී ඔයාලා ලිපේ කින්දර අඩුවෙන්ම තියා ගන්න. මේ විදිහට පීසා බේස් එකේ දෙපැත්තෙම ලාදු මුරු පාට ලපාවට පස්සේ අපි මේ ටික pan එකකින් ඉවත් කර ගන්නවා. අපි මේ විදිහට පීසා බේස් 9ම හදාගත්තා. අපිට පුළුවන් දැන් පීසා ටොපින්ග්ස් ටික දාගන්න. මේ වගේ බෝඩ් එකක් උඩින් අපි හදාගත්ත පීසා බේස් ටික තියාගෙන මුලින්ම අපි තක්කාලි සෝස් ටික දාගන්නවා. මම මෙතන එක පීසා එකක් උඩින් තක්කාලි සෝස් මේස හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. මේ විදිහට දාගත්ත තක්කාලි සෝස් උඩින් ඊළඟට අපි මොසරෙල්ලා චීස් එකතු කරනවා. මේ විදිහට චීස් ටික එකතු කරගෙන අපි ඉස්සෙල්ලා කපාගත්ත සොසේජස් ටික, ලූණු, බෙල් පෙපර්, ඒ වගේම අමු මිරිස්, ඔලිව්ස් මේ දේවල් අපි එකතු කරගන්නවා. ඔයාලට මේ පීසා එක රසවත් කරගන්න තම්බෙගත්ත චිකන්, තක්කාලි, ඒ වගේම මෂ්රූම් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට සොසේජස් ටික, එළවලු ටික එකතු කරගෙන අපි ඊළඟට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කැලිමිරිස් ටිකත් එකතු කරගන්නවා. අපි දැන් පීසා එකට අවශ්‍ය ටොපින්ග්ස් ටික එකතු කරගෙන ඉවරයි. අපිට පුළුවන් දැන් මේ ටික බේක් කරගන්න, එහෙමත් නැත්නම් ලිපේ හදාගන්න. අපි මුලින්ම ලිපේ හදාගන්න විදිය බලමු. මේ වගේ හොඳින් තෙල් ගාගත්ත pan එකක් අරගෙන අපි ඒක ඇතුලේ පීසා ටික තියාගන්නවා. ඊළඟට pan එක හොඳින් වහලා අපි මේකේ චීස් ටික හොඳින් දියෙක් වෙනකන් විනාඩි 10ක් වගේ හොඳට මේක පුච්ච ගන්නවා. ලිපේ ගින්දර ඔයාලා මේ වෙලාවේදී හොඳටම අඩුවෙන් තියාගන්න. දැන් මේ තියෙන්නේ හරියටම විනාඩි 10කට පස්සේ අපේ චීස් ටික හොඳට දිය වෙලා තියෙන්නේ. ඒ වගේම එළවලු ටිකත් තැම්බිලා තියෙන්නේ. මම ඉතුරු පීසා ටික අවන් එකේ බේක් කරගත්තා. සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරගත්ත අවන් එකේ මැද රැක් එකට දාලා විනාඩි 10ත් 15ත් අතර කාලයක් හොඳින් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස මිනි පීසා ටික. ඔයාලට මේ දවස්වල ගෙදර ඉන්න ගමන් පුංචි අයත් එක්ක එකතු වෙලා රසවත්ව මේ පීසා හදන්න පුළුවන්. ගොඩක් ඉක්මනින් හදාගන්න පුළුවන් නිසාත්, අමුද්‍රව්‍ය කීපයකින් හදාගන්න පුළුවන් නිසාත් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලත් මේ රසම රස පීසා රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ඒ වගේම දුෂානි ස්ටයිලේ YouTube channel එකට subscribe වෙන්නත් අමතක කරන්න එපා. අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.